ඔබයාලේ තීරු ප්‍රවෘත්ති සමකේ අමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි මහතා මෙරට සිදු කළ දෙදින නිල සංචාරය අද අවසන් වුණා. ඒ අද පෙරවරුවේ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකට සහභාගී වීමෙන් අනතුරුවයි. अमेरिका राज्य लेखम जोन केरी महता सह दिमल जाति संधान नियोजित पिरीसातर मेम हम सिधुने राज्य लेखमरिया रेंदी सिटी कोलंब पौदलिक होटल बिमावस्थावट दिमल जाति संधानी नायक आर संबंधन उतुरुपला प्रधान माति सी वि विघ्नेश्वर पार्लिमेंट मंत्री एम ए सुमंत्रण महत्न पिरीसा अद पेरवे पवति हम नणतु माध्यम तदहस्तको उतुरुपला प्रधान माध्यमरिया अमेरिकानु राज्य लेखम जोन केरी महताव अपि हमूना එම හමුවේදී අපි විවිධ කරුණු පිළිබඳව සාකච්ඡා කළා. එෙහිදී රාජ්‍ය ලේකම්වරයා අපිට දැනුම් දුන්නේ වර්තමානයේ ඇති වී තිබෙන සුබවාදී තත්වය අපිට ප්‍රයෝජනවත් ලෙස භාවිත කිරීමේ ඇති වැදගත්කම පිළිබඳවයි. ඒ අනුව විවිධ ගැටලු වලට අපි මුහුණ දුන්නත් පවතින තත්වය හමුවේ ගැටලු විසඳා ගැනීමට කටයුතු කරන්න කියලා ඔහු ප්‍රකාශ කළා. ඒ වගේම අපිට ඇති ගැටලු පිළිබඳව ඔහු හොඳ අවබෝධයකින් පසුවන බවත් දැනුම් දුන්නා. මෙම සාකච්ඡාවේදී රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළා ඉදිරියේදී යහපත් දේශපාලනික වෙනසක් विदेश माध्यम मंगल समरवीर मध्यम आसियान कटेतोपिल बंद अमेरिकानु सहकार राज्य लेखम निशा बिस्वाल अमेरिका वे श्रीलंका तानापति प्रसाद कार्यवसम्यन महत्व जोन केरी महता श्रीलंका संचारे वसर हतलिस्तुन कटपासु अमेरिकानु राज्य लेखमरे श्रीलंका वे सिदुकल पलमु नील संचारे बनपा श्रीलंका वे दिदिन नील संचारे निरते अमेरिकानु राज्य लेखम जोन केरी महता अद मध्याहने दिविनिन पीटत्व गया श्रीलंका वे वर्तमान पवतीन साम्य संहिद्या अमेरिकानु जनाधिपति बराक ओबामा महता धनवत् ओहुगे मीलंग आसियानु संचारे गमनांत्यक्बवट श्रीलंका पत्किरीम उत्साह बव पेवसीम ओहुगे मेम संचारे तुलसीदु सुविशेषे करुणा श्रीलंका सह अमेरिका अत्र राजतांत्रिक संबंधता तवदुरुटात् वर्धने करगनीमट मेम संचारे बोहोसेन इव हल्बनवा राजित बुद्धिक समगिन मम बुद्धिदनु काबे सिंह भंडारनायक जात्यंतर गोन तुडुपल परिश्रय सिट දිවයිනින් පිටත්ව ගිය ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා කෙන්‍යාවේ නයිරෝබි අගනුවර වෙත ළඟා වීමට නියමිතයි. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන දහම්සවිය සර්වාගමික සිද්ධාස්ථාන පුනර්ජීවය කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් අධ්‍යයනක් වෙසක් පුන් පොහොය දිනේ නිමිත්තෙන් අද ක්‍රියාත්මක වුණා. बौद्ध सिद्धस्थान हा कतोलिक देवस्थान हिंदू कोविल मेंम मुस्लिम देवस्थान संवर्तने किरिम सदा मूल्याधार पिरिनमीम दाम्सव्य वेडसरहने अरमुनाई वेसक पुन पोहो दिनेट समगामी वपवत्तु दहम सविय वेडसटाने यटते बौद्ध विहारस्थान हातरकट अद मूल्य प्रदानयन सिदुकला एही पलमु वेडसटाने क्रियावट नेंगुने कोहिलवत्त गंगा तिलक पुराण विहारस्थाने दी එම විහාරස්ථානයේ වෙත පැමිණි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව විහාරස්ථානයේ ධර්මශාලාව අලුත් වැඩියා කිරීම සඳහා මන්ත්‍රීවරයා මුල්්‍යමය ආධාරයක්ද සිදු කළා. දහම් සවිය වැඩසටහනේ දෙවැන්න ක්‍රියාත්මක වුණේ කොටිකාවත්ත ශ්‍රී විමලාරාම විහාරස්ථානයේදී. පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව විහාරස්ථාන භූමිය නිරීක්ෂණය කළා. මන්ත්‍රීවරයා විහාරස්ථානයේ බෞද්ධ මන්දිරය අලුත් වැඩියා කිරීම සඳහා මුල්්‍යමය ආධාරයක් සිදු කළේ ඉන් අනතුරුවයි. එම අවස්ථාවේදී අදහස් දැක්වූ ශ්‍රී විමලාරාමේ විහාරාධිපති පූජ්‍ය කතරගම ශ්‍රී සීලානන්ද හිමියන් මේ විහාරස්ථානවලට ගිහිල්ලා තමන් විසින්ම ඒ ආගමික කටයුතු වල නිරත වෙලා විහාරස්ථානවල දිනුම අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරමින් ප්‍රදේශයේ මන්ත්‍රීතුමා හැටියට මේ සත්කාරයන් සිදු කරන්නේ. ඉතින් මේ සිදු කරන සත්කාරයන් වල කුසල ශක්තියින්
එතුමාට ලැබිලා එතුමාගේම දේශපාලන කටයුතු තාමත් හොඳින් සිද්ධ කරගෙන යන්නට ශක්තිය භාග්‍ය වාසනාව රත්නත්‍රේ පීඨ ආශිර්වාදේ දෙවියංග දේව රැකවරණේ ලැබේවා කියලා විශේෂයෙන් අපි ප්‍රාර්ථනා කරනවා. බස්නාහිර පළාතේ උසන සමාජීය පිළිමය ඉදිරිවන කඩුවෙල කොරතොට රජමහ විහාරස්ථානයේ වෙත ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා එහි ආගමික වතාවත්වලට එක් වුණා. අනතුරුව ඉදිවෙමින් පවතින අඩි 120ක් පමණ උසින් යුත් සමාධි බුද්ධ ප්‍රතිමාව නිරීක්ෂණය කළ මන්ත්‍රීවරයා එහි ඉදිකිරීම අවසන් කිරීම සඳහා මුල්‍යමය පරිත්‍යාගයක් පිරිනැමුවා. කඩුවෙල කොරතර ඓතිහාසික රාජමහා විහාරස්ථානයේ ඉදිකරන්නට යෙදුන අඩි 120ක් උස ඇති සමාධි මහා බුද්ධ ප්‍රතිමා වහන්සේගේ වැඩ කටයුතු සිරු 99ක්ම මේ වෙනකොට අවසන් කරලා තිබෙනවා. මේ කාර්යය සිද්ධ කරන හැම මොහොතකදීම ප්‍රතිමා සම්බන්ධ වෙලා අපට තමන්ගේ දායකත්වය ලබා දුන්නන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින් සිල්වා මහත්මයා අනන්ත නැවත නැවතත් පුණ්‍ය ආනමෝදනා කරනවා. තුනුරුවන්ගේ ආශිර්වාදයත් ඔබතුමාට ලැබිලා අනාගතයේ මේ දේශපාලන කටයුතු මේ ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් මේ සිදු කරන කටයුතු සාර්ථකව සිද්ධ කරන්න ශක්තිය ධෛර්යය දහම් සවිය වැඩසටහන යටතේ ආර් දුමින්ද සිල්වා මහතා ඔරුගොඩවත්ත ශ්‍රී සෝමාලෝක විහාරයේ වෙතද ගොස් එහි අඩුපාඩු පිළිබඳව සොයා බැලුවා. ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා එහි සංඝාවාසය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මුල්‍යාධාර පිරිනැමුවා. ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායකයා මෙන්ම ව්‍යාපාරිකයෙකු සහ හිටපු තානාපති නිලධාරියෙකු වන ඒ.එස්.පී. ලියනගේ මහතා පිළිබඳව පසුකිය කාලයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්ුණේ ඔහුට අයත් පීකොක් මන්දිරය කේන්ද්‍ර කරගනිමින්. එය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට කටයුතු කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වූ අතර පසුව ලියනගේ මහතා පැවසුවේ තමන් එම තීරණය වෙනස් කළ බවයි. අද හිරු හාටෝක් විශේෂාංගයේ වෙන්වන්නේ එවෙනුවෙන්. තොවිල් ගෙවල් වල එහෙම ගිහිල්ලා තියෙනවද? තොවිල් ගෙවල් වල ගිහිල්ලා තියෙනවා. ඇයි මිනිස්සු තොවිල් නටන්නේ? මානසිකව තියෙන රෝගයක් සුවපත් කර ගැනීමක් තමයි ඔකින් කෙරෙන්නේ. දැන් ඔබටත් නැගලිම තොවිලයක් නටන්න වෙයි නේද? ඔබ බය වෙලානේ ඉන්නේ මේ දවස්වල. ඒකකින් දිව්‍යංගී තීරණේ. දැන් මේ පීකොක් මන්දිරයේ හිටපු ජනතුමාට දෙනවා කියලා කිව්වනේ. ඇයි මේ එකපාරට ඔබ බය වුනේ? දෙන්නේ නැති වෙන මැතුමනේ හේතුවක් තිබ්බා. අවසාන මොහොත වෙනකන් එතුමාට අවශ්‍ය සියලු කටයුතු එතන එතුමා කළා. පීනුම් තටාකයේ ඒ අදාළ විදියට වැලි වලින් පුරෝලා, ඒ කියන්නේ එතුමාගේ කේන්දරයට ගැලපෙන පරිදි ඉස්සරහා දොර ගලවලා එහා පැත්තේ අය කරා. මුළු දවසක්ම විශාල පූජාවක් කරා. එතුමා එන්නේ හිටියේ 20 වෙනිදා. ඊට ඉස්සෙල්ලා දවස් දෙකකට තුනකට ඉස්සෙල්ලා මේ රටේ තියෙනවලු මුදල් විශුද්ධීකරණ කියලා පනතක්. ඒ පනත යටතේ මම නම් ඕක මගේ ආදායම් බදුවල ඕක වෙන්නලා තියෙනවා. එහෙම නෙමෙයි. මේක රටට ගැටලුවක් තියෙනවා. මම මේක කෝටි 45කට විකා කියලා මේ පත්‍රවල ගියා. රටේ නීතියක් තියෙනවා කවුරු හරි කෝටි 45ක් දීලා ගත්තා නම් කවුද ඒ පුද්ගලයා? එයාට කොහොමද සල්ලි අම්බුනේ? ඔච්චරයි ඒගොල්ලන්ගේ ගැටලුව. ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ කොළඹ අපරාධ කොට්ටාසය. පොලිස් මාධ්‍ය ප්‍රකාශතුමා කියනවා එහෙම කැඳවීමක් ඔබට කළේ නැහැ. ඔබ කියන්නේ බොරු කියලා. හරියට මම දෙකට එතනට ගියා. එතනට ගිහිල්ලා මම පැයක් එතන හිටියා. ඔබ දුරකථන ඇමතුමක් පොලිසියට දීලා තියෙනවා. පොලිසිය කැඳවීමක් කරලා නැහැ. ඔබ එතනට යනවා. දැන් මට මම වැඩි වැඩි දැන් මම බලන්නේ දිලන්න තුමා. මේ ඔබ පටලවනවා මාව දාලා. නෑ ඔබයි පටලවන්නේ. ඔබට කැඳවීමක් පොලිසියෙන් කරලා නැහැ. ඔබ මාධ්‍යයට කියනවා මට කැඳවීමක් කළා. මම ගියා පොලිසියට. ඔබ ගියේ කොහෙද පොලිසිය? කවුද ඔබගෙන් ප්‍රශ්න කළේ? ඒව කියන්න බෑ මාධ්‍යට. ඔබ ඒව කියන්නේ නැහැ මාධ්‍යට. ඔබ ඒව වසන් වෙනවා. නීතියට පමණයි මම බැදී හිටින්නේ මේකට උත්තර දෙන්න. ඒ නිසා මම ඔබගෙන් සමාවෙන් නෙමෙයි කියලා ඉල්ලනවා. දැන් අපිට නම් තියෙන ආරංචිය අනුව ඔබ බය කරලා තියෙන්නේ මේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක්. ඔබ මොකද කියන්නේ ඒකට? ඇත්තටම මම කියන්නට උනේ රාජිත ඇමතිතුමා එක්ක මම සම්බන්ධයක් තියෙනවා. මොකද එතුමා මගේ දන්ත වෛද්‍යවරතුමා හැටියට පුද්ගලිකව අපේ පවුලේ දැඩි සම්බන්ධයක්. හිටපු ජනාධිපතිවරයාට ඔය ගේ දෙන්න එපා කියලා ඔබට කිව්වා කියලා කියනවා. මේකත් ආරංචියක්. මේ ආරංචියත් ඇත්තද? ඒක මෙහෙමයි වෙන්නේ. ඩොක්ටර් රාජිත් සේනා දරුවෙමතුමා මම ගැසුණා. එතනදී මම එතුමාගෙන් පැහැදිලිව ඇහුවා සර් මම මේක දින එක ප්‍රශ්නයක්. එතුමා ඊට පස්සේ චිත්‍රලම් මන්දියා බලන්න කියලා කිව්වා. ඉතින් අපි ගියක් දෙනවනේ එතුමාට කියලා. ඔබතුමාට ඔය නඩු එහෙම තියනද ඉඩම් සම්බන්ධයෙන්? මට මේ හොරෝප්පුවල් ලිව්වා කියලා හරි කිසිම දෙයකට මට නඩුවක් නැහැ. හැබැයි ඊටවද එක්කෙනෙක් මට මෙන්න මේ ඔය කේස් අස්සේ එකම එකක් ඔන්න ඊයේ පෙරේද බොරුට ගිහලා වුණා. පක්ෂ සභාපති කවුද? ෆිලිප් ටෙරන්ස් කියලා මහත්තයෙක්.
ඔබතුමා කවුද? පක්ෂ නායකයා. පක්ෂ මහලේකම් කවුද? මගේ දුව. ඒකේ සමාජික කී දෙනෙක් ඉන්නවද? විශාල සංඛ්‍යාවක්. ඒකේ ඉන්නවද ASP එකේ වැඩ කරන කට්ටිය? ඉන්නෝ. පක්ෂෙත් දෙනවා කිව්ව නේද මහින්ද මහත්තයා තරම් කරන්න. ඇත්තටම මම ඒ වෙලාවේ අදහසක් තිබුණා ඒ විදිහට. කවුද පක්ෂ දෙන්න එපා කිව්වේ? පක්ෂ දෙන්න එපා මම නම් හිතන්නේ මහින්ද මහත්තයා මගේ පක්ෂ බලාපොරොත්තු වෙන්නේ නෑ. මම ඔය ඔක්කොටම වඩා ආසයි මහින්ද මහත්තයාව බේරනවට වඩා මගේ ජීවිතය මගේ දරුවෝ එක්ක මගේ නෝනා එක්ක බේරගන්න මේ ඉදිරි කාලය ගත කරනවා. දැන් මහින්ද මහත්තයා පක්ෂ බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා කිව්වනේ. එහෙනම් මොකටද පක්ෂ දෙනවා කියලා මාධ්‍යයට කිව්වේ? පබ්ලිසිටි එකක් ගන්නද? ඒ මම පබ්ලිසිටි එක කැමති නෙමෙයි මත්තමනි. ඔබ හොඳට මහින්ද රාජපක්ෂ මහත්තයාත් විකුණලා තියෙනවා. මාධ්‍යවලුත් ලොකු පබ්ලිසිටි එකක් කරන් තියෙනවා. ඔබතුමාගේ ඔය ගෙදරට ලොකු ඩිමාන්ඩ් එකක් හදාගන්න, ඉල්ලුමක් හදාගන්න. ඉතින් මම ඔබතුමාට කියනවා නිවැරදි කියලා. අද පුළුවන් මට මත්තමනි ඔක කෝටි ගානකට විකුණන්න ඉල්ලුම ඇවිල්ලා තියෙනවා. මම දෙන්නේ නැහැ. මොකද ඔක මම වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. කෝටි 45කට මම දාලා තියෙනවා. දැන් මේකට මාර මාකට් එකක් ඇවිල්ලා තියෙනවා. මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මේ සීන් එකකින් ඔබට මේ පහෝගිය ආණ්ඩුවේ තානාපති ධුරයකුත් හම්බුණා නේද? ඔව්. නයිජීරියාව විසින් ශ්‍රී ලංකා තානාපති ධුරයට මම අවුරුද්දක් විතර සේවය කරනවා. ඔබට තානාපති කෙනෙක් කියන තියෙන්නේ මොනවද සුදුසුකම්? මට තියෙන සුදුසුකම තමයි මැතුණි පළවෙනි එක. ඉඩම් එක එකද? නෑ නෑ තානාපතිවරයා කියන්නේ ලොකු සුදුසුකම් තියෙන අධ්‍යාපන මෙච්චර ෆයිල් තෝගයක් ගන්න කෙනෙක් නෙමෙයි මැතුණි. අපේ මෛත්‍රී බලසිරිසේන මහත්තයා ඇවිල්ලා විශ්වවිද්‍යාලයක ලොකු ඩිග්‍රියක් ගලලා දින්නේ. උපදේශනුව මම මේ ගනුදෙනුව හරියට කරන්න මග පාදලා දුන්නා. තවත් පුවත් සමගින් දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. මහනුවර නොරේලිය මාර්ගයේ ධාවනීය වූ ත්‍රිරෝධ රථයක් ලොරි රථයක ගැටී සිදු වූ අනතුරකින් එහි ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඊයේ රාත්‍රී සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනෙකු කුස්සල්ලාව සහ ගම්පොළ රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා. රඹෑව ප්‍රාදේශීය රෝහලේ ආරක්ෂක නිලධාරියෙක් අද අලුයම කිසියම් පිරිසක් විසින් පහර දී බලහත්කාරයෙන් බස් රථයක නංවාගෙන පැහැරගෙන ගොස් තිබෙනවා. කෙසේ වෙතත් රඹෑව රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පොලිසියට කළ පැමිණිල්ලකට අනුව එම පුද්ගලයා පැහැරගෙන යන අවස්ථාවේදීම අදාළ බස් රථය පොලිසිය විසින් පරීක්ෂා කර එහි රියදුරු සහ කොන්දොස්තරවරයා මිහින්තලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිලැඳුමින් සැරසී සිටි පුද්ගලයෙකු බදුල්ල පොලිසිය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළ කම්මාන්කඩ විහාරස්ථානයේ වාර්ෂික වෙසක් පෙරහැරේ රාජකාරීවලට අනුයුක්ත කර ඇති බවට ඔහු ව්‍යාජ ලෙස පෙනී සිටි අතරතුරයි. 2006 වසරේදී පොලිස් සේවයේ හැරගිය මෙම පුද්ගලයා ලබන සිකුරාදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද බදුල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.